පෙරණ නාලිකාවේ විකාශනය වන දෙවැනි ඉනිමට මොකද වුණේ? 2013 වෙන කොටස අවසානයේ තාවකාලික සමුගැනීම නැවත හමුවෙමුයයි සටහන් කරමින් දෙවැනි ඉනිමට තාවකාලිකව දෙරණ සමුදෙනවා. ඒ වගේම YouTube එකෙත්. ඉතින් මෙය මිලියනයකට අධික දෙවැනි ඉනිම ප්‍රේක්ෂකයන්ට උබතෝ කෝටික ප්‍රශ්නයක් වුණා. ඇත්තටම දෙවැනි ඉනිම ඉවරද? එහෙම නැත්නම් දෙවැනි ඉනිමට ප්‍රශ්නයක් වුණාද? අවන්ත හෝ අනුවස් ඉන් අයින් වුණාද? සමන් ඉදිරිමුණි කතාවලියන්නේ නැද්ද? දෙරණ සාරංග මෙන්ඩිස් එක්ක තරහ වෙලාද? නළු නිලියන්ට සල්ලි මදි වෙලාද? මේ වගේ විවිධාකාර ප්‍රශ්න කතා බුකියේ හුවමාරු වෙන වෙලාවේ අසරණ වුණ දෙවැනි ඉනිම ප්‍රේක්ෂකීන්ට කියන්නේ යන්නේ ඔය කිසිවක් නොව මේ ඉතා ඛේදනීය තත්වයක් බවයි. මන්දයත් දෙවැනි ඉනිමේ හැමදාම දෝලනය වෙන එකම ප්‍රධාන චරිත ගණනාවකටම මෙම වසංගත තත්වය ආසාදනය වීමයි මේට හේතුව වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කරන තියෙනවා. ඒ බව දැනගන්න අපිට ලැබුණා. කෙතරම් විවේචන ගැරහුම් ලැබුවත් දෙවැනි ඉනිමට සමන් ඉදිරිමුණිට අනුහස්ට අවන්තට දෙව්මිට ලිහිණිට ආක්ෂට ආදරය කරන දෙවැනි ඉනිම සතියේ දින පහේම නැරඹීමෙන් තම ආතතිය මහන්සිය කාන්සිය සෑහීමකට ලක් කරගත් සුව හසක් මිලියන ගණන දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ මේ දිනවල හදවත් දැවෙමින් පවතිනවා. මේ මොකද වුණේ කියලා ඉතින් ඔවුන් වෙනුවෙන් මෙම ආරංචිය ගෙනෙන්න හිතුවා. ඒ වගේම මේ වෛරසය ආසාදනය වූ දෙවැනි ඉනිමේ දක්ෂ සුන්දර යොවුන් සියලු නළු නිලියන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දෙරණටත් දෙවැනි ඉනිම සාරංග මෙන්ඩිස් ඇතුළු ඔවුන්ගේ කණ්ඩායමටත් ආයේ ඉක්මනින් වැඩපටන් ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.